ආයුබෝවන් සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා ඔයාලා හැමෝටම. ඉතින් ගොඩක් ආදරෙන් ඔයාලව හැමදාම වගේ අපේ ඕවර්සීස් YouTube නාලිකාවට පිළිගන්නවා. මොකද ඔයාලගේ තියෙන අදහස්, ඔයාලගේ තියෙන ආදරය නිසා තමයි අපේ ඕවර්සීස් YouTube නාලිකාව මෙච්චර දුරක් ආවේ. ඉතින් අපි නිරන්තරයෙන් උත්සාහ ගන්නවා ඔබට ඵලදායි දෙයක්, ඔබට ප්‍රයෝජනවත් දෙයක් අපේ වීඩියෝ ඔස්සේ ඔබලට නුඹට අරන් එන්න. ඉතින් අපි බලද්දී ගොඩක් අය අපිට කමෙන්ට් කරලා ගොඩක් අදහස් දක්වද්දී අපෙන් අහපු දෙයක් තමයි කෙයා ගිවස් ලට ලෝකයේ තියෙන ඔපචුනිටීස් නැත්නම් අවස්ථා මොනවද කියන කාරණාව. මුලින්ම මම ගොඩක් අපේ YouTube නාලිකාව හරහා අරන් එන්නේ විශේෂයෙන්ම නොමිලේ යන්න පුළුවන්, අඩුපිරිවැකි යන්න පුළුවන්, ශ්‍රී ලාංකිකයන්ට පහසුවේ යන්න පුළුවන් රැකියා අවස්ථා. ඉතින් ඒ වගේම කෙයා ගිවින් ගැන පොඩි හැඳින්වීමක් කරන්න කියලා කිව්වා. මොකද ඇත්තටම ලංකාවේ සාත්තු සේවය කියන දේ සහ ඕවර්සීස් පිට රටවල් වල සාත්තු සේවය කියන දේ ඇත්තටම අහසයි පොළවයි වගේ. මොකද ලංකාවේ සාත්තු සේවය කියලා කියන්නේ රෝහල් වල තනියට ඉන්න, රැයට තනියට ඉන්න පිරිස කියලා කිව්වොත් නිවැරදි. නමුත් සාත්තු සේවය කියලා කියන්නේ වෙන රටවල් වලට ආපුවම තේරෙයි කොයිතරම් වගකීම් සහගත, කොයිතරම් පිළිගැනීමක් ලැබෙන, කොයිතරම් ගෞරවයක් ලැබෙන රැකියාවක්ද කියන කාරණාව. ඉතින් ඒක නහලා තිබ්බා. එහෙනම් මම පොඩි හැඳින්වීමක් කරන්නම්. මොකද ලංකාවේ ඔයාලා දන්නවා වැඩිහිටි නිවාසවල තත්ත්වය. මම මේ ලංකාවත් එක්ක හැමදාම කම්පයා කරනවා නෙවෙයි. නමුත් ලංකාවේ තියනවට වඩා විදේශ රටවල Google එකේ ගහලා බලන්න ඕල් ඒජ් නැත්තම් වැඩිහිටියන්ට කොහොමද තියෙන සැලකිල්ල, ඔවුන්ගේ කොයිතරම් ලොකු අවස්ථාව, කොයිතරම් පරිශ්‍රමයක් දරනවද වැඩිහිටියන්ට හොඳ සේවාවක්, හොඳ පහසුකම් සලස්සන්න. එතකොට ඔවුන් ඉන්න වැඩිහිටි නිවාස පවා ඇත්තටම ලංකාවේ හෝටල් වගේ මේ තරම් ඉතාමත් සුඛෝපභෝගීව තියෙනවා. සමහර වෙලාවට මට පුළුවන් වුණොත් මේ වීඩියෝ එකේ අතරින් පතරේ වගේ වැඩිහිටි නිවාසයක් මම අරන් එන්නම්. ඉතින් ඒත් එක්කම තමයි සාත්තු සේවය කියලා කියන්නේ ඇත්තටම කැතකුණු අත ගාන එක පමණක් නෙවෙයි. සාත්තු සේවය කියලා කියන දැන් ලෝකයේ ඇත්තටම ලොකු ඉල්ලුමක් තියෙන රැකියාවක්. එතකොට සාත්තු සේවයට එන්න බලාගෙන කෙනෙක් ඉන්නවා නම්, විශේෂයෙන්ම පිටරටකට යන්න කෙනෙක් ඉන්නවා නම්, ඉල්ලන පළවෙනි දේ තමයි වෘත්තීය සුදුසුකම්. ලොකු පළපුරුද්දක් නැතත් වෘත්තීය සුදුසුකම් අනිවාර්යයෙන්ම ඔවුන් ඉල්ලනවා සාත්තු සේවයට ඔෆර් කරලා පිටරටකට ගන්න. ඔයාලා දන්නවා ලෝකයේ උපත් අනුපාතයට සාපේක්ෂව මරණ අනුපාතය වැඩි. ඒ වගේම තමයි දරුදරියන් නැත්තම් ඔවුන්ගේ පවුලේ පිරිස එන්න එන්න දිනෙන් දින කාර්ය බහුලත්වය එන්න එන්නම වැඩි. ඒත් එක්කම මෙන්න මේ කියන වැඩිහිටි පුද්ගලයන් නිවාසවල හෝ වෙනත් වැඩිහිටි නිවාසවල හෝ තනි වෙනවා. අන්න ඒකට තමයි රැක බලා ගන්නෙක් නැත්තම් කෙයා ගිවර් කෙනෙක් නැත්තම් හෝම් කෙයා ඇසිස්ටන්ට් කෙනෙක්ව යොදා ගන්න. එතකොට සමහර වෙලාවට අපිට සිද්ධ වෙනවා ඔහුගේ දරුවෙක් විදිහට ඉන්න, තවත් සමහර වෙලාවට ඔහුගේ මිතුරෙක් විදිහට ඉන්න සිද්ධ වෙනවා, තවත් සමහර වෙලාවට අපිට සිද්ධ වෙනවා වෛද්‍යවරයෙක් නැත්තම් හෙදියෙක් විදිහට සේවය කරන්න ඔහුත් සමග. ඉතින් මේ කියන හැම දෙයකම එකතුවක් තමයි කියාගිව කියලා කියන්නේ. ඉතින් ලෝකයේ ගොඩක් රටවල් වල ලොකු ඔපචුනිටීස් ඉල්ලුමක් තියෙනවා කියාගිවස්ලට. ඉතාමත් හොඳ පඩියක්, වැටුපක්, ඒ වගේම හොඳ පහසුකම් එක තමයි කියාගිවස්ලා හයර් කරන්නේ. දැන් මට මේ මෑතකදී ආරංචි මම ඒ විස්තර ඔබට කියන්න. ඒ තමයි ඕස්ට්‍රේලියාවෙන් පවා අවුරුදු දෙකකින් PR එක දෙන්න ඔෆර් කරනවා කියලා කිව්වස්ලා. කැනඩාවෙත් එහෙමයි, ඊශ්‍රායලෙත් එහෙමයි. ඉතින් ඒ කියන්නේ හොඳම පාරක් තමයි, හොඳ පාත්කයක් තමයි කෑගිවින් කියලා කියන්නේ ලෝකේ. ඊළඟ දේ තමයි විශේෂයෙන්ම ඔයා විදේශ රටක හෝම් බේස් කෑ ගිවර් කෙනෙක් විදිහට, හෝම් බේස් කෑ ඇසිස්ටන්ට් කෙනෙක් විදිහට එන්න බලාපොරොත්තු වෙනවා නම් විශේෂයෙන්ම ඕන දෙයකට ඔට්ටු වෙලා එන්න ඕනේ. විශේෂයෙන්ම අපිට මානසික සහ කායික වශයෙන් දුර්වල පුද්ගලයන් හම් වෙනවා. එයාලත් එක්ක සුහදශීලීව ගැටුම් ඇති කරගන්නේ නැතුව, හිතැවුල් ඇති කරගන්නේ නැතුව, ඉතාමත් ඉවසීමෙන් අපේ තියෙන හොඳ පුරුදු, අපේ සංස්කෘතියෙන් ඇවිල්ලා තියෙන පුරුදු යොදාගෙන ඔවුන් එක්ක හොඳට වැඩ කරන්න බලාගෙන තමයි ඔබ කෑ ඇසිස්ටන්ට් කෙනෙක් විදිහට විදේශ රටකට එනවා නම් එන්න ඕනේ.
විශේෂයෙන්ම සඳහන් කරන්නම් ඔබ අනිවාර්යයෙන්ම වෘත්තීය සුදුසුකමක් තියෙනවා මං හිතන්නේ ලංකාවේ ඒකට NVQ3 ලෙවල් එක තියෙනවා ඊට අමතරව ඔයාට කැනඩාවට එන්න ඕන නම් ඔයාට ඕස්ට්‍රේලියාවට යන්න ඕන නම් සම්පූර්ණ කරන්න වෙනවා IELTS ඇත්තටම ඒ රටවල වල IELTS වල මාක්ස් වැඩියෙන් ඉන්නවා නමුත් ඔබ දන්නවද අලුත්ම ප්‍රවණතාවය තමයි होम बेस् क्या गिवस्ट ओल एज क्या टेकस्ट इतम अड़ू पी लखन प्रमाण दें इलाने सामान्य ऑस्ट्रेलिया स्किल वर्क अन्नगो सामान्य पॉइंट हाई हतर कि नमु दें एक पॉइंट हतर पहात अतर गान कटाइना मे लोकेट अवश्यवन इलुम वेडिवन रेकिया क्या गिवकन रेकिया इतकोट सामान्य अपीट अहंड सिद्धवेन समहार कनगाटुदायक लंका क्या वस्त्र विधि विदेश अतन अतुपत गाने समहाराय प्रतिक्षेप करेम विनावश्य अपीट हेम पास दी ओंगे पौले ओंगे करुणाम दया अपीट हमेनवा अपीट एक ඔවුන්ට ලබා දීමේ හැකියාව අනිවාර්යයෙන්ම තියෙන්න ඕනේ. ඉතින් ඔක තමයි පොඩි කියා කිවෙන් කියන සබ්ජෙක්ට් එක යටතේ මම හඳුන්වලා දෙන්න සූදානම් වුණේ. ඔබට තව මොනවාරි කරුණු දැනගන්න අවශ්‍ය නම් මට කමෙන්ට් කරන්න මේ වීඩියෝ එක. එතකොට මට පුළුවන් ඔබට ඒ පිළිබඳව අදහස් මගේ උත්තර මන් දන්න පරිදි ලබා දෙන්න. ඉතින් අපි බලමු මේ කියා ගිවර් කියන සෙක්ටර් එක යටතේ මොන වගේ රැකියා අවස්ථාද තියෙන්නේ කියලා. ඇත්තටම ඒ පිළිබඳව මම රටවල් තුනක් උදාහරණයට අරන් ඔයාලට කතා කරනවා. ඒ රටවල් තුන ඔස්සේ ඔයාලට දැන් ඔන්න තොරගුළු විවර වෙලා තියෙනවා. ලංකාවෙන් ඒ රටවල් තුනට ගිහිල්ලා ඉතාමත් හොඳ වැටුපකට, ඉතාමත් හොඳ පහසුකම් යටතේ, ඒ වගේම සමහර රටවල් වල පර්මනන්ට් රෙසිඩන්ස් එකක් ගන්න ඉක්මනින්ම පුළුවන්. ඉතින් මේ පිළිබඳව මම දැන් ඔබවදනමත් කරන්න තමා සූදානම් වෙන්නේ. ඉතින් මේ වීඩියෝ එක අවසන් වෙනකම් බලන්න. තවමත් අපේ නාලිකාව subscribe කරලා නැත්නම් subscribe කරන්න, bell icon එක click කරලා නැත්නම් අපි දාන වීඩියෝ එකක් එවෙලේම ඔයාලට නරඹන්න පුළුවන් විදිහට bell icon එක click කරන්න. අපේ වීඩියෝ ඔබට ප්‍රයෝජනවත් වෙනවා කියලා හිතනවා නම්, ඔබ හිතනවා නම් අපේ අසල්වාසියෙක්ට නෑදෑයෙක්ට මේ වීඩියෝ ප්‍රයෝජනවත් වේ කියලා එයාලට share කරන්න අමතක කරන්න එපා. හොඳයි, අපි දැන් බලමු ලෝකේ කොයි වගේ රටවල්වලද දැනට අපිට caregivers ලට opportunities හැදලා තියෙන්නේ කියලා. හොඳයි, ඔන්න අපි දැන් ඔයාලට කියන්න ලැහැත් වෙන්නේ මම කලින් කිව්වා රටවල් කිහිපයක caregiver රැකිය අවස්ථා නැත්නම් caretaker රැකිය අවස්ථා තියෙනවා කියලා. ඒකෙන් පළවෙනි රට විදිහට ඕස්ට්‍රේලියාව හඳුන්වන්න පුළුවන්. ඉතින් කලින් බලද්දී මීට අවුරුද්දකට විතර කලින් බලපුවාම එයාලා පිට රටින් caretakers ලව ගෙන්න ගත්තේ නැහැ. මේකට හේතුව තමයි රටේ තියෙන රැකියා හිගයට පියවරක් වශයෙන් යම් කෙනෙක්ට caregiver කෙනෙක් පිට රටකින් hire කරන්න වුමනා නම් එයාලට සිද්ධ වෙනවා රට ඇතුලේ caregiver කෙනෙක් හොයාගන්න ක්‍රමයක් නැහැ කියලා ඔප්පු කරන්න. ඉතින් මේ ක්‍රමෙත් එක්ක ඕස්ට්‍රේලියාවට caregiver යනවා කියන එක හීනයක් වෙලා තිබුණා. කොහොම හරි මේ දැන් නම් ඇත්තටම ඕස්ට්‍රේලියාව තුළ caregivers රට ලොකු ඉල්ලුමක් ඩිමාන්ඩ් එකක් තියෙනවා. මේකට හේතුව තමයි කොරෝනා ව්‍යසනයෙන් පස්සේ තමයි මේ තත්ත්වය ඇති වෙලා තියෙන්නේ. අනිත් එක caregiver වලට ලොකු පිරිසක් ආසයි පිට රටින් ඒ රටට යන්න. ඉතින් ඒ ගවර්න්මන්ට් එක ප්‍රකාශ කරලා තියෙනවා සාමාන්‍ය 2025 වෙද්දී ලක්ෂ 4ක් 5ක් අතර විදේශීය caregiver නැත්නම් all age takers ලව ගෙන්නන්න. ඉතින් ඒත් එක්ක අපේ ලංකාවෙන් ගොඩාක් දුරට ඕස්ට්‍රේලියාවට යන්නේ ස්ටුඩන්ට් වීසා. ඉතින් මෙන්න මේ හේතුව නිසාම මේ ජොබ් වලට තියෙන ඉල්ලුම නිසාම ඒ වෙන කෝස් වලට යන ඒවා ඔක්කොම වෙනස් කරලා මේ ඕල් ඒජ් කියා ගිවින් ඒ සබ්ජෙක්ට් එකට අදාළව අපේ කට්ටිය යුනිවර්සිටිස් වල කැම්පස් වල कोर्सस् कर पटांगरान हेतु तमें ऑस्ट्रेलिया गिया स्टूडेंट वीसा गेहिल्ला अभी एक डिग्री एक अभी एराट तुले चौपे बेरे अनिवार्यराट या नम ओल एज क्या वसल मार विधियाट डिमांड कत्तीनवा कोर्सस् सैन कर විනාස්කරලා ඕල් ඒජ් සෙක්ටර් එකට අදාළ ප්‍රොසස් කරන තත්ත්වයක් ඇති වෙලා තියෙනවා. ඒකත් එක්කම මේ සාමාන්‍යයෙන් අවුරුදු දෙකක් ඕල් ඒජ් කයාගිවර් කෙනෙක් විදිහට වැඩ කරවොත් ඔස්ට්‍රේලියා ගවර්න්මන්ට් එක තීරණය කරලා තියෙනවා ඒ අවුරුදු දෙක සම්පූර්ණ කරපු අයට PR එක නැත්නම් permanent residence එක පවා ලබා දෙන්න. ඉතින් මේකත් එක්ක ඕස්ට්‍රේලියාවට ඔන්න ඕල් ඒජ් කයාගිවර්ස් ලගේ ලොකු අවශ්‍යතාවයක් මතුවලා තියෙනවා. ඔන්න එක හොඳයි ශ්‍රී ලාංකිකයන්ට මේ සඳහා ඇප්ලයි කරලා යන්න පුළුවන්.
මම කියන්නම් කොහොමද ඇප්ලයි කරන්න කියලා. එතකොට මුලින්ම එයාලා කියන්නේ මෙහෙමයි, අවුරුදු ගාණක් අපිට අත්දැකීම් එක්ස්පීරියන්ස් අවශ්‍ය නැහැ. නමුත් වෘත්තීය සුදුසුකම් සහ IELTS විතරයි ඔයා සම්පූර්ණ කරගන්න ඕනේ. ගොඩක් අයට වෘත්තීය සුදුසුකම් සමහර වෙලාවට තියෙනවා. සමහර අය NMQ 3 ලෙවල් එකේ කියාගිවර් කෙනෙක් විදිහට සුදුසුකම් නැත්නම් පාදමාලක් කරලා තියෙනවා. තව සමහර අය නර්සස් ලා විදිහට වැඩ කරනවා. තව සමහර අය නර්ස් ඇසිස්ටන්ට් ලා විදිහට වැඩ කරනවා. ඉතින් එයාලට පුළුවන් යන නමුත් තියෙන ප්‍රධාන ප්‍රශ්න තමයි එයාලා IELTS කරන්නේ නැහැ. එකට කියනවා නිකන් ලොකු බයක් තියෙනවානේ ලංකාව තුල IELTS කියන එක. ඉතින් ඒකටත් ඔන්න හොඳ සහනයක් ලැබිලා තියෙනවා. ඒ තමයි සාමාන්‍යයෙන් ඕස්ට්‍රේලියාවට ස්කිල් වර්කර් කෙනෙක් යනවා නම් 6.5 7 විතර IELTS වල රේට් එක ඉල්ලනවා. නමුත් මේකෙදි 4ත් 5ත් අතර ප්‍රමාණයක් තමයි ලකුණු ප්‍රමාණයක් තමයි ඕල් ඒජ් කියා ගිව සෙක්ටර් එකට කවුරු හරි යනවා නම් ඉල්ලන්නේ. ඉතින් ඒත් එක්කම එයාලගේ ඇත්තටම මේ ඕල් ඒජ් කියා ගිවස් ලට තියෙන ඉල්ලුමත් එක්ක පහසුකම් වැටුප මේ හැම දෙයක්ම ඉතාමත් හොඳට ලබා දීලා තියෙනවා. ඒ හින්දා මම ශ්‍රී ලංකේ කියන්නේ ඉල්ලන්නේ ඔයා දැම්මම වයස අවුරුදු 20-25 වුණ ගමන්ම ඔයාලා ඕල් ඒජ් කියා ගලත කියා ගිවින් කෝස් එකක් කරලා ඒක එන්වී කියු මට්ටමේ සුදුසුකම් සම්පූර්ණ කරලා ඉන් අනතුරුව ඉංග්‍රීෂ් අනිවාර්යයෙන්ම IELTS කරන්න. මොකද හැබැයි එක දෙයක් තියෙනවා, IELTS කරද්දී ඒ අවුරුද්ද ඇතුළත යන්න ඔක්කොම හදාගෙන කරන්න. මොකද IELTS වල රන්ස් වැලීඩ් වෙන්නේ අවුරුද්දක් නිසා. ඉතින් අපි බලමු මේ ඕල් ඒජ් කියා ගිවස් වලට මේ තියෙන සැලරි එක කොහොමද කියලා යන්න ගවන්නේ. ඉතින් ඕල් ඒජ් කියා ගිව කෙනෙක්ට සාමාන්‍යයෙන් ඩොලර් 51,222ක් අවුරුද්දට ගෙවනවා. මේකේ රජයේ අවම මැටොප් කියලා තමයි සඳහන් කරලා තියෙන්නේ. ඉතින් ඒ කාලවලදී මාකට් එකත් එක්ක මේක වෙනස් වෙන්න පුළුවන්. ඉතින් ඩොලර් 51,222ක් කියලා කියන ඉතාමත් හොඳ වැටුපක්. ඉතින් ඔන්න එයාලට යන්න අවශ්‍ය අයට හොඳ අවස්ථාවක් තියෙනවා ඕස්ට්‍රේලියාවේ කියලා කිව කෙනෙක් විදිහට යන්න. ඉතින් ඔයාලට අත්දැකීම් තියෙනවා නම්, ඔයා විසඳුසුකම් තියෙනවා නම්, IELTS rank කියන්නේ රන්ස් ටික තියෙනවා නම් 4ත් 5ත් අතර ඔයාලට යන්න පුළුවන්. ඉතින් ඒකට තියෙන හොඳම මාර්ගය තමයි seed.com එක. අපි description එකේ විස්තර දානවා. ඊට අමතරව Australia Home Affairs website එකට ගිහිල්ලා ඔයාලට පුළුවන් මුලින්ම job opportunity search කරන්න. opportunity මේ මෙහෙමයි. මම ඒත් එක්කම තව දෙයක් කියනනම් ඒ තමයි අපේ ලංකාවේ අය ලක්ෂ ගණන් දීලා විදේශ රටවල් වලට යනවානේ. නමුත් ඔයා දන්නවද ලෝකයේ අපිට රැකියාවක් හොයාගන්න අවශ්‍යයි නම් අපිට අපේ ගෙදර ඉඳන්ම ෆෝන් එක මාර්ගයෙන් හොයාගන්න පුළුවන්. ඉතින් ඒ අවස්ථාව ගන්න. මොකද ෆෝන් එකකින් අපිට මුලින්ම තියෙන සර්ච් කරන්න මේ වගේ මම වෙබ්සයිට් එක ඩිස්ක්‍රිප්ෂන් එකේ දානවා. ඒවට ගිහිල්ලා හොඳට හොයන්න. හොයලා දැන් අපිට ඒක තේරෙන්නේ නැත්නම් අපිට Google Translate එක හරි භාවිතා කරලා Google Translate app එක අරගෙන අරක තියෙනවා කොපි කරලා ඔක්කොම Google Translate එකේ paste කරලා අපිට සිංහල තේරුම ගන්නත් පුළුවන්නේ. එතකොට ගෙදරින් නම් ඔයාලට apply කරන්න පුළුවන්. right. අපි දැන් කියනවා මේ ඕස්ට්‍රේලියා system එක apply කරන්න කොහොමද කියලා. ඒ තමයි මේ මුලින්ම job opportunity search කරන්න. search කරාට පස්සේ ඔයාගේ ඒ website එකට ගිහිල්ලා ඔයාට අවශ්‍ය all age care giving කියන එක සර්ච් කරන්න. ඊට පස්සේ ඔයාලට ගැලපෙන job opportunity එක ලැබුණාට පස්සේ ඉතින් ඔයාලට පුළුවන් employer contact කරගන්න. මොකද හොඳට මතක තියාගන්න ඕන දෙයක් තමයි මේ website එක හැම දෙයකටම බොරුව fake තියෙනවානේ. ඒ වගේ මේ website වලටත් fake තියෙනවා. දැන් මට ගොඩක් අය කතා කරනවා කැනඩාවෙන්ද. ඒකට +12 මං හිතන විදිහට නම්බර් එක ඒවයින් කෝල් යනවලු. ඇත්තටම ඔයාලා බලද්දි නයිජීරියාවේ, දකුණු අප්‍රිකාවේ, බංග්ලාදේශ මේ වගේ රටවල් වල යවන්නේ. ඒවා ෆේක් වෙබ්සයිට්. නමුත් ඒ අදාළ ඔයා ජොබ් එකට ඇප්ලයි කරනවා නම් ඒකට ගවර්න්මන්ට් එකේ තියෙන ඒ රටට අදාළ රජයේ තියෙන ඒ වෙබ්සයිට් එක යූස් කරන්න. එහෙම නැත්නම් බොරුවට අච්චර ඩොලර් දාන්න, මෙච්චර ඩොලර් දාන්න කියලා ඒවට ඔයාලට රැවටෙන්න වෙනවා. ඉතින් මේ ඕස්ට්‍රේලියා ප්‍රොසෙස් එකේදී, ඕස්ට්‍රේලියා අලුත් එම්ප්ලොයිමන්ට් ඇග්‍රීමෙන්ට් එකේදී ඔයාලට පුළුවන් ඊට පස්සේ අර මං කිව්වා සර්ච් කරා. සර්ච් කරලා ඔයා කෙනෙක් හොයාගත්තා. කෙනෙක් හොයාගත්තට පස්සේ ඒ එම්ප්ලොයර් කන්ටැක්ට් කරගෙන ඔයාට පුළුවන් ස්පොන්සර් වීසා එක හදාගන්න. 482 වීසා කැටගරි එක හදාගන්න පුළුවන්. හදාගෙන ඕස්ට්‍රේලියාව ඇතුළට එන්න පුළුවන්. එතකොට මේකෙදී ඔයාලා සමහරට කියයි ඔයා කියන තරම් ලේසි නෑ මෙහෙම කියලා. ඒක ඔයාගේ කැපවීම මත තමයි ඒක තීරණය වෙන්නේ. මම ඔයාලට කරන්නේ මේ කියන පාර පෙන්නන එක විතරයි. ඒකට ගිහලා පාර හදාගන්න එක ඔයාගේ දෙයක්. ඉතින් ඒකත් එක්කම ඉදිරියේදී ඒජ් කියා ගිවර්ස් ලගේ කියා ගිවර් ප්‍රොවයිඩර්ස් ලා සමහරට රටවල් වලට ගිහිල්ලා කට්ටිය බඳව ගන්නත් පුළුවන්. ගොඩක් දුරට
ලංකාවට ලංකාවේ රජයට කෝට් එකක් විදිහට ලැබෙන්නත් පුළුවන්. ඉතින් කොහොම හෝ වේවා ඔයාට දැන් පුළුවන් seed.com එහෙම නැත්නම් Australia Home Affairs කියන වෙබ්සයිට් වලට ගිහිල්ලා all age care giver කෙනෙක් විදිහට ඔයාලා සුදුසුකම් තියනවා නම් ඔන්න apply කරන්නත් පුළුවන්. ඉතින් මහ ලොකු පළපුරුද්දක් ඉල්ලන්නේ නැහැ. IELTS බලන්නත් හතරක් පහක් කියන බලන්නෙම නැති තරන්නේ. ඉතින් ඒකත් එක්ක හොඳ අවස්ථාවක් මේ සඳහා විශේෂ මෙහෙල කියලා තියෙනවා ලිඛිත සාක්ෂි. ඔයා සුදුසුකම් සම්පූර්ණ කෙනෙක් කියලා ලිඛිත සාක්ෂි අනිවාර්යයෙන්ම ඔයා සතුව තියෙන්න ඕනේ. ඔයා කෝස් එකක් කරනවා දැන් හිතන්නකො මේසන් වැඩ කරන්න පුළුවන් කිව්වට රටවල් වලින් ගන්නෙ නැහැ. ඔයාට ඩ්‍රයිවිං කරන්න පුළුවන් කමට රටවල් වලින් ගන්න නැහැ. අනිවාර්යයෙන්ම ලයිසන් එක බලනවානේ. ඒ වගේ අනිවාර්යයෙන්ම ලිඛිත සාක්ෂියක් තියෙන්න ඕනේ. ඉතින් ඔන්න ඕස්ට්‍රේලියාවට යන්න බලාගෙන ඉන්න අයට සොන්ත සුභාරංචියක් කියලා මම විශ්වාස කරනවා මේ අවස්ථාව. ඉතින් ඒජ් කියලා කිව කෙනෙක් විදියට යන්න ඉන්න ඔයාට අවුරුදු දෙකෙන් PR එක ගන්න පුළුවන්. එකම එම්ප්ලොයිලා වැඩ කරන්න අවශ්‍ය නැහැ. ඔයා අවුරුදු දෙකට අදාළ ඕල් ඒජ් කියා গিව කෙනෙක් විදිහට ඒ කාලය සම්පූර්ණ කරලා නම් ඔයාට අවුරුදු දෙකෙන් පර්මනන්ට් රෙසිඩන්ස් එක ගන්නත් පුළුවන්. ඉතින් ඕස්ට්‍රේලියාවෙන් ලැබිලා තියෙන හොඳ අවස්ථාවක් අපේ ලාංකිකයන්ට. ඉතින් මම ආරාධනා කරනවා අපේ ලාංකිකයන්ට මේකට උත්සාහ කරන්න උත්සාහ කරලා බොරුවට හිතවතුන්ට ඒජන්සි වලට ලක්ෂ ගාණක් දෙන්නේ නැතුව තමන්ම ඇප්ලයි කරලා ගෙදර ඉඳන්ම යන්න. අනිත් දේ තමයි මෙයාගේ විශේෂම කියලා තියෙනවා ඕස්ට්‍රේලියා ගවර්න්මන්ට් එකෙන් ලංකාවේ ඒජන්සි මාර්ගෙන් නැත්නම් ලංකාව විතර නෙවෙයි ඕනෑම රටක ඒජන්සි වලට මේ කෝට එක දීලා නැහැ කියලා. එතකොට ඔයාලට පුළුවන් දැනට ඔන්ලයින්ම ඇප්ලයි කරන්න විතරයි. ඉතින් තව දෙයක් කියන්න ඕනේ, ඒ තමයි ඕස්ට්‍රේලියාවේ වැඩ තත්ත්වේ. ඒකෙදි අපේ තියෙන වැඩිහිටි නිවාස වගේ නෙවෙයි ඇත්තටම ඕස්ට්‍රේලියාවේ. ඒ කියන්නේ ඇත්තටම හොටෙල්ස් වගේ ඒ තරම්ම ගවර්මන්ට් එකෙන් වැඩිහිටියන්ව කෙයා කරනවා, කට්ටියව එක බලා ගන්නවා. එතකොට ලංකාවේ දැන් කෙයාගිව කියන සෙක්ටර් එක ලංකාවේ පහත්ම රැකියාවක් ගන්නට දාලන තියෙන්නේ. ඒනොට විදේශ රටවල් වල ඉතින් ඉතාමත් හොඳ ගෞරවයක් ලැබෙන, ඉතාමත් හොඳ වැටුපක් ලැබෙන, ඉතාමත් හොඳ පහසුකම් ලැබෙන රැකියාවක්. ඒ වගේම තමයි ලෝකයේ ඉදිරියේදී ඉල්ලුම වැඩිම වැටුප වැඩිම ගෙවන රැකියා අතර අනිවාර්යයෙන්ම මුල් තැනක් ගන්න බවට බොහෝ අය අදහස් පළ කරනවා. ඒ නිසා අනිවාර්යයෙන්ම ඉතින් ලොකු දේවල් සම්පූර්ණ කරන්න අවශ්‍ය නැහැ. කෙරගිව NMQ3 ලෙවල් එක සම්පූර්ණ කරගන්න, අද්දකින් ටිකක් හදා ගන්න, ඊට පස්සේ IELTS කරලා යුරෝපා රටකට එන්න. ඉතින් මම ඒකේ පළවෙනි එක තමයි ඕස්ට්‍රේලියාවට දැන් ලැබිලා තියෙන රැකියාව අවස්ථාව ගැන ඔයාලට කිව්වේ. රයිට්, ඊළඟට අපි යනවා ගොඩක් අය ඊළඟ මම අහපු ප්‍රශ්නයක් තමයි මේ ලංකාවේ ඊශ්‍රායෙල් සම්බන්ධ ඇත්තටම ලොකු භීෂණයක් තියෙනවා. ඒකට හේතුව ලංකාවට දුන්නා කෘෂිකාර්මික වීසා. ඉතින් මේකට තමයි ගොඩක් අය ඇඩ් වෙන්නේ. නමුත් ඒකට කාන්තාවන්ට ඊශ්‍රායලයට යන්න හැකියාවක් නැහැ ඇග්‍රිකල්චර් ෆීල්ඩ් එකට. ඒකත් එක්ක ගොඩක් අය මගෙන් අහනවා කාන්තාවන්ට අවස්ථා නැද්ද, කාන්තාවන්ට අවස්ථා නැද්ද කියලා. කොහොම හරි කැටගරි තුනක් දීලා තියෙනවා ඊශ්‍රායලෙන් ජොබ් වීසා. එකක් තමයි මීට අවුරුදු ගානකට කලින් දුන්නා සාත්තු සේවක, එහෙම නැත්නම් කියාගිම. ඊට පස්සේ දුන්නා කෘෂිකාර්මික වීසා, ෆාම ඇග්‍රිකල්චර් වීසා. ඊළඟට දුන්නා හිතකිරීම වීසා. ඉතින් මම මේ වීඩියෝ එක කැටි කරන්න ඕන හින්දා තමයි මේවා ඉක්මනටම කියන්නේ. යම් කෙනෙක්ට යම් පැහැදිලි කර ගැනීමක් අවශ්‍යයි නම් මට කමෙන්ට් කරන්න, මම ඒකට අනිවාර්යයෙන්ම උත්තර දෙනවා. හැබැයි මේ වීඩියෝ එක හොඳට අහන්න, හොඳට මේ තේරුම් ගන්න. එතකොට ඔයාට මම හිතන්නේ නැහැ ලොකු ගැටලු මතුවේ කියලා. හොඳයි. නැගතොට ඊශ්‍රායලයට යන්න පුළුවන් කාන්තාවට, විශේෂයෙන් පිරිමියටත් පුළුවන් කෙයාගිව කෙනෙක් විදිහට. ඇත්තටම මම හිතන විදිහට ඊශ්‍රායලයේ තියෙන හොඳම රැකියාව තමයි කෙයාගිව කියලා කියන්නේ. ඇග්‍රිකල්චර් සහ කන්ස්ට්‍රක්ෂන් හොඳ නැහැ කියලා නෙවෙයි, තාමත් හොඳ පහසුකම් තියෙන, පහසුකම් ලැබෙන හොඳ වැටුපක් වෙන වැටුපක් ඉතිරි කරගන්න පුළුවන් රැකියාවක් තමයි කියා කිවර් කියලා කියන්නේ. එතකොට දැනට කියා කිවින් වලට ඊශ්‍රායලයට යන්න පුළුවන්නේ රජයේ නැත්තම් ශ්‍රී ලංකා බියුරෝ ඔෆ් ෆොරෙන් එම්ප්ලොයිමන්ට් කියන එකෙන් විතරයි. එතකොට කොහොමද අපි දැන් බලමු මුලින්ම සුදුසුකම් මොනවද කියලා. කාන්තා පිරිමි දෙපාර්ශ්වයටම පුළුවන්. නමුත් පිරිමි අයට යම් කිසි ප්‍රමාණයක රැකියා පුරප්පාඩු අඩුයි, ඉල්ලුම අඩුයි. කාන්තාවන්ට තමයි ඉතින් ලොකු ඉල්ලුමක් තියෙන්නේ මේ සාත්තු සේවක කියන කැටගරියේදී. ඉතින් එතකොට මේ මුල් සම්පූර්ණ කරන්න ඕන සුදුසුකම් තමයි අවුරුදු 25 සහ 45 අතර වෙන්න ඕනේ. ඊට අමතරව ඔයා කෙයාගිවින් කෝස් එකක් කරලා තියෙන්න ඕනේ.
එතකොට ඒක කරලා නැත්නම් විදේශ සේවකේ රෙජිස්ටර් වුණාම විදේශ සේවකෙම කරන්නත් පුළුවන්. ඊට අමතරව ඔය ආසාත්තු සේවයකේ වෘත්තීය නිපුණතාවය නැත්නම් NVQ 3 ලෙවල් එක සම්පූර්ණ කරලා තියෙන්න ඕනේ. ඊළඟට ඉංග්‍රීසි කෝස් එකක් මම හිතන්නේ ඒකත් විදේශ සේවකෙන් කරනවා ඒක කරන්න ඕනේ. ඊට පස්සේ ඔන්ද මං කිව්වා වයස කිව්වා සුදුසුකම්තිය කිව්වා ඊට පස්සේ ඔයාට ඉතින් නර්සින් හරි සාත්තු සේවක අධ්‍යක්ෂින් හරි තියනවා නම් ඒවෙත් ලිඛිත සාක්ෂි ඉදිරිපත් කරන්න. ඊට පස්සේ ඔයාව පිරිසිදු පොලිස් වාර්තා තියෙන්න ඕනේ. ඊට අමතරව පිරිසිදු වෛද්‍ය වාර්තා තියෙන්න ඕනේ. අලුත් රෝග කිහිපයක් මෙඩිකල් එකට එකතු කරලා තියෙනවා. ඒ රෝග දැන් විදේශ සේවකේ ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාලයේ විපඩවීර ගියපුවාම ඔයාලට උපදෙස් පත්‍රිකාව කියවපුවාම තියෙනවා මේ මොන මොන රෝගවලටද නිදන්ගත රෝග කිහිපයකුත් තියෙනවා. ඒව නැති වෙන්න ඕනේ. එතකොට ඊශ්‍රායලයේ රැකියාවක් මීට පෙර රැකියාවකට ගිහිල්ලා වැඩ කරපු කෙනෙක්ටත් බෑ. අලුත්ම අයට තමයි මේ සඳහා ඇප්ලයි කරන්න පුළුවන්. එතකොට මේකෙදි ඔන්න ඔය සුදුසුකම් කිහිපේ විතරයි ඊශ්‍රායලයේ සාත්තු සේවක සේවිකාවක් විදිහට යද්දී අවශ්‍ය වෙන්නේ. රයිට්. සමහර අයට මම මේක කියද්දී සුදුසුකම් දැනටමත් ඇති. තව සමහර අයට සුදුසුකම් නැතුවත් ඇති. සුදුසුකම් නැහැ කියලා කියනවා කෝස් එක හැමනේ නැත්තම් ඉතුරු සුදුසුකම් ටික ජෙනරල් සුදුසුකම්නේ සාමාන්‍ය දේවල්නේ. ඉතින් සුදුසුකම් නැති අයට පුළුවන් විදේශ සේවා නියුක්ති කාර්යාංශයට ගිහිල්ලා ළඟම තියෙන විදේශ සේවා නියුක්ති කාර්යාංශයට යන්න ගිහිල්ලා ඒ පාඨමාලා ඔවුන් විසින්ම සිද්ධ කරනවා ඒවට බැඳලා ඒ ටික සම්පූර්ණ කරගන්න පුළුවන්. හොඳයි. සම්පූර්ණ කරගත්තට පස්සේ ඔයා විදේශ සේවා නියුක්ති කාර්ය සමහර අය ඔන්ලයින් රෙජිස්ටර් වෙන සුදුසුකම් තියන අය තව සමහර සුදුසුකම් සම්පූර්ණ කරගත්ත අය ගිහිල්ලා ඒ විදේශ සේවා නියුක්ති කාර්යාලයේ ශාඛාවකින් ලියාපදිංචි වෙනවා. ඔය දෙකම එක. නමුත් මම විශ්වාස කරන දේ තමයි විදේශ සේවා නියුක්ති කාර්යාලයකට ගිහිල්ලා ෆිසිකලි ඩොකියුමන්ට් ඉදිරිපත් කරවුවොත් ඒක වඩාත් හොඳයි කියන එක. කොහොම හරි ඊට පස්සේ ඔන්න ඔයාලා ඇප්ලයි කරා. ඊළඟට ඔයාලට තියෙන්නේ ඒ කට්ටිය ඔයාව ලොටරි සිස්ටම් එකකින් ලොටරි ක්‍රමවේදයකින් තෝරනවා කියලා කියනවා. ඒක තෝරන්නේ පීබා කියන ඊශ්‍රායලයේ ආයතනය විසින්. පීබා ආයතන තමයි ආගමන විගමන සම්බන්ධයෙන් ඊශ්‍රායලයේ බලයලත් ආයතනය. ඒකෙන් තමයි ඔය ඔයාලා තෝරන ඔක්කොම ඔයාලා ඇප්ලයි කරන ඔක්කොම තෝරන්නේ. ඊට පස්සේ ඔයාලට කෙටි පණිවිඩයක් මගින් එවනවා ඔයා මෙහෙමයි තේරිලා ඉන්න කියලා. ඊට පස්සේ මම හිතන්නේ ඉස්සර නම් තලාහේන ශාඛාවේ තිබුණේ විදේශ සේවා නියුක්ති කාර්යාලයේ දැන් ඒක අරන් ගිහලා තියෙනවා බත්තර මුල්ලට. එතකොට බත්තර මුල්ලට ඔයාලට එන්න කියනවා වෛද්‍ය වාර්තා සහ පොලිස් වාර්තා ගන්න. ඊට පස්සේ ඒකට අදාළ ලිපි දෙන්න. ඔන්න ඔයාලා ඊට පස්සේ එතනට යනවා. ඊට පස්සේ ඔයාලා දැනුවත් කිරීමක් කරනවා. දැනුවත් කිරීම කරලා පොලිස් වාර්තා සහ වෛද්‍ය වාර්තා ගන්න ලිපි එයාලා නිකුත් කරනවා. එතකොට ඒ ලිපි නිකුත් කරපුවා මම හිතන්නේ ලංකා හොස්පිටල් මාහේ මාසෙක ඔය වගේ හොස්පිටල් වලින් තමයි ගන්න තියෙන පොලිස් වාර්තාව ගන්න ඕනේ. හෙඩ්කෝටර්ස් එකෙන් ඔන්ලයින් ඇප්ලයි කරලා. එතකොට ඔන්ලයින් ඇප්ලයි කරද්දී අනිවාර්යයෙන්ම නිව් දිල්ලි වල තියෙන ඊශ්‍රායල් එම්බසිඩට තමයි ඇඩ්‍රස් කරලා ගන්න ඕනේ. ඒකත් මතක තියාගන්න. එතකොට ඔතන පොලිස් වාර්තා ගැනීම සම්බන්ධයෙන් ගොඩක් අය මගෙන් අහනවා එක එක රටවල් වල වැඩ කරලා තියෙනවා නම් ඒ තැන් වල පොලිස් වාර්තා ඕනේද? අනිවාර්යයෙන්ම ඕනේ. රජයේ සේවක එක් ලෙස ඔයාට ඊශ්‍රායලයට යන්න නම් අනිවාර්යයෙන්ම එක එක රටවල් වල වැඩ කරා නම් ඒ කාල සීමාවට අදාළ පොලිස් වාර්තා ඒ රටවල් වලින් ඔයා ගන්න ඕනේ. රයිට්. මම මේවා කෙටියෙන් මේ කියන්නේ. ඊට පස්සේ ඔන්න ඔහම දැන් ඔයාව වෛද්‍ය වාර්තා, මෙඩිකල් වාර්තාව සහ මේ පොලිස් වාර්තාව දුන්නා. දුන්නාට පස්සේ ඊළඟට එයාලා කියනවා සේෆ් ෆවුන්ඩේෂන් ආයතනය විසින් සම්මුඛ සාකච්ඡාවක් කරනවා ඒකට සූදානම් වෙන්න කියලා. එතකොට ඒකට සූදානම් වෙද්දී ඒ කට්ටිය විදේශ වනුත් කාර්යාංශය පුහුණු කරනවා. පුහුණු කරාට පස්සේ ඔයාලට තියෙන්නේ බත්තර මුල්ල තියෙන විදේශ වනුත් කාර්යාංශයට දින කියන දින කිව්වට පස්සේ සේෆ් ෆවුන්ඩේෂන් ආයතනය විසින් කරන සම්මුඛ පරීක්ෂණයට මුහුණ දෙන්නේ. ඒක සම්මුඛ පරීක්ෂණයක් කිව්වට වීඩියෝ එකක් හදන්නේ මේ වගේ හදලා පීබා වෙබ් එකට යාලා යවනවා එදාම හවස. මම ඔතනත් පොඩි දෙයක් එකතු කරන්නම්. ඒ කියන්නේ ඔයා මොහොතන වීඩියෝ එක බලලා තමයි ඊශ්‍රායලයේ කෙනෙක් ඔයාව තෝරන්නේ. එතකොට පිළිවෙල ඒ වගේම තමා සුහදශීලීත්වය, ඔයාගේ ප්‍රියමනාප ගතිය, එතකොට ඔයාගේ දැනුම, ඔයාගේ තියෙන අත්දැකීම් මේ හැම දෙයක්ම එයාලා ඒ වීඩියෝ එකෙන් බලනවා. ඉතින් ඔයාලට ඊශ්‍රායලයට ඉක්මනින් යන්න ඕන නම් අනිවාර්යයෙන්ම මම දකින එකම දේ තමයි ඔය වීඩියෝ එක ඉතාමත් ක්වොලිටියටම කරගන්න. සමහර අය බ්ලේසර් දාලා ගියේ නැත්තේ වුණොත්
ඔයා නොදා යන්න එපා. ඔයාට අයියට දාලා බ්ලේසර් එක දාලා ජෙනුයින් යන්න. එතකොට ඔයා කැපී පෙනෙන්න ට්‍රයි කරන්න ඔයාගේ බීපී එකේද. එතකොට යාළ උස්සබර ගොඩක් බලනවා. මම හිතන්නේ මේ මොකද සමහර අය ඉන්නවා උස්සන ලිෆ්ටින් නරව මේවා තියෙනවා. ඉතින් ඒවට බලන. එතකොට ඒක පර්සනලිටි ඉදිරිපත් කරලා ඔයා මේ වීඩියෝ එකට මොහොන දෙන්න. ඔන්න ඔය වීඩියෝ එකට ගියාට පස්සේ එතකන් තමයි ලංකාවේ ක්‍රියාදාමයේ තියෙන. ඊට පස්සේ එතනින් ඉවරයි. इसराइल विदेश विदेश इसराइल ඉතින් ඊට පස්සෙ ඔයාට තියන්නේ විදේශ සේවන නියුක්ති කාර්යංශයෙන් කියන ඩොකියුමන්ට් එක සම්පූර්ණ කරගෙන දෙයනේ කියලා පොතත් එක්ක බාර දීලා ඊශ්‍රායලයට වීසා එක ලැබුණාට පස්සේ පොතේ වැදිලා ආවට පස්සේ දැන් නම් හිතා ලංකාවෙන් ටෙම්පරරි වීසා එකක් ගහලා යවන්නේ ඊට පස්සේ දෙයනේ කියලා ඔයාලට තියන්නේ ඊශ්‍රායලය බලා යන්න. ඉතින් ඔක තමයි ක්‍රියාදාමය. මම මේ ඊශ්‍රායලය බලා යන්නේ කියලා ඩොකියුමන්ට් පාර්ට් එක මම වෙනම වීඩියෝ එකකින් අරන් එන්නම්. ඉතින් සාතු සේවකෙක් විදිහට ඔයාලට ඔන්න ඔය වගේ අවස්ථා තියෙනවා. කැනඩාවෙත් අවස්ථා තියෙනවා. මම ඒ පිළිබඳව ඉදිරියේදී ආව දැනුවත් කරන්න මේ උත්සාහ ගන්නවා. ඒත් එක්කම සාතු සේවකෙක් හෝ සේවිකාවක් ලෙස විදේශ රටකට ගියපුවාම තමන්ගේ තියෙන ගුණ කරුකුභාවය, තමන්ගේ තියෙන ආචාර ධර්ම, තමන්ගේ ඉවසීම, ස්කිල් හැම දෙයක්ම ප්‍රයෝජනවත් වෙනවා. එතකොට පොඩි පොඩි දෙයකටත් ආගියුමන්ට් වලට යන්නේ නැතුව අපි බලන්නේ කායිකව හෝ මානසිකව දුර්වල මිනිසෙක් එහෙම නැත්නම් දුර්වල පුද්ගලයෙක් එහෙම නැත්නම් අපේ වැඩිහිටි තනිකම තෙක් ඉන්න කෙනෙක්. ඉතින් අපිට සිද්ධ වෙනවා සමහර වෙලාවට යාගේ ඇත්තටම සේවකයා විදිහට ඉන්න සිද්ධ වෙනවා. තව වෙලාවකට යාගේ යාළුවෙක් වෙන්න වෙනවා. තව වෙලාවකට යාගේ ගුරුවරයෙක් වෙන්නත් අපිට සිද්ධ වෙනවා. සමහර වෙලාවට අපි දරුවා වෙන්නත් සිද්ධ වෙනවා. ඉතින් තව සමහර වෙලාවට අපිට වෛද්‍යවරයෙක් වෙන්න වෙනවා. තව සමහර වෙලාවට අපිට හෙදියක් වෙන්න වෙනවා. ඉතින් මෙහෙදී අපි දැනගන්න ඕනේ අපි ආවේ රැකියාවකට ඒ රැකියාවේ තියෙන තත්ත්වය ආරක්ෂා කරලා අපි තාමත් ඉවසීමෙන් සතුටින් අපි වැඩ කරන්න. ඉතින් සතුටින් වැඩ කරන්න පුළුවන් රැකියාවක් තමයි සාතු සේවය කියලා කියන්නේ. ඉතින් ඒකත් එක්කම ඒවටත් ලැහැත්ති වෙලා මේ යන්න. මොකද ගියහත පස්සේ ගැටලු ඇති කර ගන්න එපා. මොකද එහෙම වුණොත් ඒක ශ්‍රී ලංකාවේ නමට හොඳ නැහැ. මොකද විශේෂයෙන්ම මම දන්නවා ඕස්ට්‍රේලියාවේ දැනටමත් ගිහිල්ලා ඉන්නවා කට්ටිය. කැනඩාවට ගොඩක් අය ඇවිල්ලා ඉන්නවා. ඊශ්‍රායලෙට ගොඩක් අය කියලා තියෙනවා. අපේ ආදරණීය ශ්‍රී ලංකිකයන් ඒ වැඩ කරන විදිහට තමයි ලෝකයක් අපේ සේවකයෝම සේවකයන්ට ආදරය කරලා සේවකයන්ට ඉල්ලුම වැඩි වෙලා තියෙනවා. ඉතින් ඔබ ඒ වගේ හොඳ හීන දේශයකට ගිහිල්ලා රටේ නම බබලන්න, ඔයාගේ ජීවන තත්ත්වය උසස් කර ගන්නට එකතු වෙන්න. එහෙනම් ඔයාට ඒ සඳහා ශක්තිය, ධෛර්ය, වාසනාව ලැබේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. ඔබේ අදහස්, චෝදනා, යෝජනා ඔක්කොම අපිට කමෙන්ට් කරන්නත් අමතක කරන්න එපා. එහෙනම් අපි ගිහින් එන්න. ඔබට සුබම සුබ අනාගතයක්.